හරි අපි මේ වෙනකොට ඔප්පු කරගත්තාම S කියන වෘතය මෙහෙම S1 කියන වෘතය මෙහෙම දෙක ප්‍රවීණ ස්ථාන දෙකේ ඡේදන කියලා ඔප්පු කරගත්තා. දැන් අපි අහන්නේ මේකෙදි S සහ S1 ඡේදන ලක්ෂය හරහා යන කිසියම් නව වෘතයක් කියමු. මෙන්න වෘතය යනවා නම් බිඳුවකම එක හරහා මේ වෘතයේ සමීකරණ තමයි අහන්නේ. එතකොට අපි ඉගෙනගත්ත සිද්ධාන්තය අනුව S1 S S S1 ප්‍රවීණ ස්ථාන දෙකේදී කැපෙන නිසා අපිට ගන්න පුළුවන් සිද්ධාන්තය තමයි හරිම නම් සිද්ධාන්තය ලැම්ඩා S ධන මියු S1 කියලා ලිව්වොත් S1 ඡේද ලක්ෂහරණ ඕන වෘතය ලියන්න පුළුවන්. ඇත්ත. නමුත් ඒක අපිට කොට කරලා ගන්න පුළුවන් මෙහෙම. S ධන ඔයගොල්ලෝ ලැම්ඩා S1 කියලා ලිව්වොත් S1 සහ S ඡේද ලක්ෂහරණ S1 හැර ඕන වෘතයක් කොහොම ගන්න පුළුවන්. ඒ වගේ මෙහෙම ලිව්වොත් S1 ධන ලැම්ඩා S කියලා ලිව්වොත් S1 සහ S ඡේද ලක්ෂහරණ S හැර ඕන වෘතයක් කොහොම ගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට මතක ඇති. මම නිකන් මතක් කරලා ලිව්වේ. එහෙනම් අපිට මේ අදාළ වෘතය මෙන්න මෙයාව මේ අවස්ථාවේදී මේ බිංදුව එක ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙන පැහැදිලිම බිංදුව එක ගිහිල්ලා ඔයගොල්ලෝ ආශි කරොත් S-ට බිංදු වෙන්නේ නැහැ. පැහැදිලිව තේරෙනවා. මොකද මෙතන බිංදුව එක දැම්මෙන් පස්සේ බිංදු වෙන්නේ නැහැ කියලා පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙනවා. නා මේ බිංදු එක ලක්ෂය S මතත් නෙවෙයි. ඒ වගේම බිංදු එක ගිහිල්ලා ඔයගොල්ලෝ S1ට ආශි කරත් බිංදු වෙන්නේ නැහැ කියලා තේරෙනවා. එහෙනම් මේ බිංදු එක ලක්ෂය S1 මතත් නෙවෙයි. එම නිසා අපිට ප්‍රශ්නයක් නැහැ කිසිම. මෙන්න මේ අදාළ වෘතය අපේ S ධන ලැම්ඩා S1 සමාන බිංදුව කියලා ගන්න පුළුවන්. හේතුව අදාළ වෘතය S1 නොවන නිසා. මොකද මෙහෙම ලියන්න බෑ S1 වෘතය තිබුණොත්. පැහැදිලි. හරි එම නිසා මේක අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. අදාළ වෘතය මෙහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හේතුව S1 නැති නිසා. එලෙසම අදාළ වෘතය ඔයගොල්ලන්ට ඕන නම් S1 ධන ලැම්ඩා S කියලා ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුව අදාළ වෘතය S නෙවෙයි කියලා අපි නිර්භවය දන්න නිසා. S නෙවෙයි කියලා මේක නිසා දන්නවා. අදාළ වෘතය S1 නෙවෙයි කියලා මේක නිසා දන්නවා. එහෙනම් එතකොට අදාළ වෘතය අපි මං ගන්න එහෙනම් මේකෙන්ම ගන්නවා. අදාළ වෘතය S1 S1 කියන්නේ 4ක්. එතෙන්දී 4 මේ බෙදීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 4ක් x වර්ග දන 4ක් y වර්ග වෙන 40x වෙන 32ක් y දන 139 දන ලැම්ඩා වාරයක් x වර්ග දන y වර්ග වෙන 2x වෙන 2y වෙන 23 සමාන බිංදුව කියලා අදාළ වෘතය ගන්නවා. ඊට පස්සේ අපිට ලැම්ඩා තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒතර මෙම වෘතයේ මත බිංදුවකම එක තිබෙන රයින් තෘප්ත කරනවා මේක. එහෙනම් බිංදුවකම එක කියලා මේ සමීකරණ ආශ්‍රය කරන් පස්සේ අපිට එනවා CLX පදවලට බිඳුව දාලා Y පදවලට එක දැම්මෙන් පස්සේ අපිට එනවා සමීකරණ. ඒකෙන් ඒක විසඳලා අපිට ලැම්ඩා හොයා ගන්න පුළුවන්. ඊටාම් පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා මෙතන බිඳුවයි බිඳුව දන 4 ඍණ බිඳුව නැවතත් ඍණ 32 දන 139 දන ලැම්ඩා වාරය බිඳුව 1 ඍණ බිඳුව ඍණ 1 ඍණ 23 සමාන බිඳුව. ඒතර මේක සුළු කරත් ඔයගොල්ලෝ ලැම්ඩා එනවා. මෙතන ලැම්ඩා හොයා ගන්න පුළුවන්. තම්පාස් ඔගොල්ලන් තේරෙනවා මොකද්ද කිව්වේ කියලා. ගැටලුවවසන්.